මෞගේ දන්දර වෙකනේ මේ සංගම් චෝදනා කරන මේ පාම් තෙල්වල බතු අඩු කරන තමයි මේ පොත්තිල මිල ඉහළ යන්නේ කියලා. ඒකේ සත්‍යතාවය තියෙනවද පුතේ? දැනට අපි තීන්දුවක් අරගෙන නැහැ. ඒ නිසා අපි හැදිරු බලාපොරොත්තු ඔබ සඳහන් කළ කාර්යයෙන් ප්‍රධාන හේතුව තමයි මිල ඉහළ යාමට හේතුව දේශීය පරිභෝජනයේ වැඩිවීම සහ අනිත් පැත්තෙන් අපනයන සහ තියෙන ඉල්ලුම වැඩිවීම. ඒ නිසා මේකේ තුලනයක් කරගෙන යන්න අවශ්‍යයි. මේ පිළිබඳව අපනයන කරුවන්ගෙන් සහ දේශීය නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීම ඉදිරිපත් වෙනවා. නමුත් අපිට අවශ්‍යයි මෙම බදු කරණයන් අඛණ්ඩව පවත්වාගෙන යන්න. පසුගිය කාලේ අපි අඛණ්ඩව මේ බදු තත්වයන් අඛණ්ඩව පවත්වාගෙන ගියා වෙනස් කිරීමකින් තොරව. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම අංශ සමග වගාකරුවන්, තෙල් නිෂ්පාදකයින්, පනයන කරුවන් ඇතුළු සියලු දෙනාටම සාධාරණ විදියට තමයි අවශ්‍ය තීන්දුව ගන්න හිදී අපේ වෙළඳ අපේ භාණ්ඩ ජාත්‍යන්තර වෙළඳපොළදී තරඟකාරී මිලකට අලෙවි කරගත හැකීමට හැරි හැකිවන ආකාරයෙනුත් දේශීය පාරිභෝගිකයට සාධාරණ මිලට ලබා දීමත් අරමුණු කරගෙන තමයි අපි කටයුතු කරන්නේ. එම යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා ඒ සම්බන්ධයෙන්. හැබැයි අපි අවසන් තීන්දුවක් අරගෙන නැහැ. ඒ නිසා අපි සෑම පාර්ශ්වයක් සමගම සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව ගන්නෙ. දැනට විශේෂිත අයට පමණයි ඒක සමහර ආහාර නිෂ්පාදන වෙනුවෙන් තමයි මෙරටට ගෙන්වන්න අවසර දීලා තියෙන්නේ. ඒ සම්බන්ධනුත් ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි අපි තාම බදු මුදල් සංශෝධනය පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. අපිට මේ ව්‍යාපෘතියේදී අපි ඉස්සෙල්ලම දැන් මේ දවස්වල නියම ව්‍යාපෘතිය මේ ආරම්භ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ දවසකට පොල් කොච්චරක් ඉල්ලුම තියෙනවද බැලුවා. ඒකෙන් අපිට සාතිකයක් දීලා තියෙනවා ලංකාව පුරාම උනත් අවශ්‍ය මේ මිලට පොල් සැපීමේ වගකීම බාර ගන්න පුළුවන් කියලා පොස්තනාවතද මම පාරිභෝගිකයට ස්ථාවර මිලක් ලබා දෙන අපි දැකලා දිනවා. පොල් ගෙඩිය 100ට වඩා ආසන්න මිලකටත් විකිණෙනවා. ඒ අතරමැද විශාල අතරමැදියන් මැදිහත් වීම නිසා ඒකවම කරන්න තමයි අතරම අපේ වැවිලි කර්මාන්ත මාතුමාගේත් වෙනද මාතුමාගේත් උපදෙස් එක්ක සතු සායතනත් එක්ක අපි කටයුතු කරන්නේ. අපි කොළඹ දිස්ත්‍රික්කයේ නදී ඉඳන් ආරම්භ කරනවා. ඒකේ අර ගරු අමතුමා කිව්වා වගේ කොයිතරම් ඉල්ලුමක් තියෙනවා කියද කියන එක අපිට පුරෝකතනේ පොඩි අපහසුතාවයක් තියෙනවා ආරම්භයේදී. නමුත් ඒ ඉල්ලුම අනුව සපයන්න සැපීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දේශීය පාරිභෝජන අවස්ථාවට තොස භාණ්ඩ අලෙවි කරන්නේ මේ රටේ පාරිභෝගිකයාම වෙනුවෙන්, ව්‍යාපාරිකයෝ හා ජාවාරම් කරුවෝ වෙනුවෙන් තොස භාණ්ඩ අලෙවි කරන්නේ. ඒ නිසා එක භාණ්ඩයක් පමණක් ඇවිල්ලා අරන් යන පාරිභෝගිකයාට අපිට පොලිටික් විතර තිබුණා පොලිටික් රන් ගිලිවිල්ල වෙන කඩේකට දෙන්නේ එහෙම කරන්න බෑ. ඒක නිසා අපි නිකුත් භාණ්ඩ ගන්න පාරිභෝගිකයන්ට තමයි පොල් විතරක් අලෙවි කරන්නේ, සහල් විතරක් අලෙවි කරන්නේ. ඒ හැම එකකම මිල අඩු කරලා තියෙන නිසා ඒ භාණ්ඩ සාමාන්‍ය පරිභෝජනයේ තරම් යන පාරිභෝගික වෙනුවෙන් තමයි සතු සාදලා තියෙන්නේ. නැත්නම් ඒක ව්‍යාපාරයක් බවට පත් වෙනවා. මම දැන් මෙතනින් පොල් ගෙඩිය රුපියල් 90ට විකිනකොට 75 ගානේ පොල් මුළු තොගේම දාගෙන ගිහින් ඉවර වෙන තැනක පේමන්ට් එකේ තියාගෙන වික්කත් ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ තත්ත්වය ගැන පාරිභෝගික ජනතාවත් මාධ්‍ය ආයතනත් දැනුවත් වෙන්න ඕනේ. අපිට දැන් මට අතරගමති චෝදනාවක් ලැබුණා. අපේ ලොරි වලින් භාණ්ඩ තොගේ ගෙනාපුවාම අපි වෙළඳ පොලේ මිලට වඩා විශාල ලෙස අඩුවෙන් භාණ්ඩ අඩු කරන නිසා කඩ හිමියෝ සංවිධානාත්මකව මේ භාණ්ඩ ටික කෙටි වේලාවකදී අරන් යනවා කියලා. ඉතින් ඒකට අපි යම්කිසි පිළිවෙතක් අනුගමනය කරන්න ඕනේ පොදු පාරිභෝගිකයගේ යහපත වෙනුවෙන්.